හෙලෝ යාළුවනේ, ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් ඔන්න අදත් මම ඔයාලන්ට තවත් අලුත්ම අලුත් වීඩියෝ එකක් අරන් ආවා. ඔයගොල්ලන්ට මෙතන පේනවා ඇති RC board එකක් තියෙනවා. ඉතින් අන්න ඒ board එක ගැන කියලා දෙන්න තමයි අද මම මේ වීඩියෝ එක අරන් ආවේ. මේ board එක හදන විදිය නම් ඔයාලන්ට වීඩියෝ කරන්න බැරි වුණා මට. ඒ වුණාට මම මේ board එක දැන් මෙතන මට පේන ලින්දක් තියෙනවා. ලින්ද යවන විදිය, ඒ වගේම මේ board එකේ තියෙන parts මොනවද කියලා කියලා දෙන්න තමයි මේ වීඩියෝ එක අරන් ආවේ. ගොඩක් කාලෙකින් තමයි අදත් මේ මම වීඩියෝ එක දාන්නේ. ඉතින් ඔයා මගේ channel එක අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එන අයරුනේ වැඩි කතා නැතුව අපි යමු video එකට. ඉතින් අයරුනේ ඔන්න දැන් ඉස්සලා මම උගලන්ට මුලින්දම කියලා දෙන්න. ඔන්න මේ නැති මෙතන තියෙනවා ඉස්සලා මේකේ light එක නම් පත් වෙන්නේ නැහැ අයරුනේ. මොකද මම මේ මෝටරේට වයර් අනි left එක right එකට ඒ විදිහට තමයි මම high කරලා තියෙන්නේ. ඒකින්ද මේකේ light එක පත් වෙන්නේ නැහැ. එතන මෙතන ඔයගලන්ට පේන තියෙන මෙතන තියෙනවා බැටරි එක. මේ බැටරි එක ෆෝන් බැටරි එකක්. ඔයගොල්ලෝ දන්නවා 3.7 වෝල්ට් එකක් එන මේ ෆෝන් බැටරි එකක්. ඉතින් ඒ වගේම මෙතන ඔයගලන්ට පේන තියෙන ස්විච් එක මෙන්න මේ විදිහට තියෙනවා. ස්විච් එක ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ විදිහට. ඒ වගේම ඔයගලන්ට පුළුවන් මෙතන තියෙනවා මේකේ ප්‍රධාන සර්කිට් එක. ඉතින් මෙන්න මේ සර්කිට් එකෙන් තමයි මේ මෝටර් අර මේ ක්‍රියාත්මක වෙන්නේ. මේ සර්කිට් එක මම හොයාගත්තේ පරණ රිමෝට් කන්ට්‍රෝල් කාර් එකකින්. ඔයගලන්ට පුළුවන් ඔයගලන්ටත් පරණ රිමෝට් කන්ට්‍රෝල් කාර් එකක් එහෙම තියෙනවා නම් ඔයගලන්ට ඒක සර්කිට් එකත් මේකේ පාවිච්චියට ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මෙතන තවත් ලයිට් එකක් තියෙනවා. ඒ වගේම මෙතන තියෙනවා ප්‍රධාන අපේ මෝටරේ. මේකේ ෆෑන් එකක් තියෙන ඇරුණේ. ඔයගොල්ලෝ දන්නවා ඉතින් එයා බෝට් වර්ගයක් තියෙනවා දැන්. ඒකේ හුලම් බලෙන් තමයි බෝට්ටුව යන්නේ ඉදිරියට. ඉතින් ඒ විදිහට තමයි මම මේ බෝට් එකත් හැදුවේ. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට හුලම් බලයෙන් යන පෙත්තක් මම මේක හයි කරලා තියෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට පේනවා ඉතින් මෙතන තියෙනවා ගිය මෝටරය. මේ ගිය මෝටරයෙන් කෙරෙන්නේ මෙන්න මෙතන තියෙනවා ඔයගොල්ලන්ට පේනවා ඉතින් පොඩි තහඩු කෑල්ලක්. ඒක සෙට් කරලා තියෙන්නේ මේකේ හුලං යන දිශාව ඒ වගේම පැත්ත වෙනස් කරන්න. ඒ පැත්ත වෙනස් කරාම තමයි අරුණේ මේ බෝට් එක හැරෙන්නේ. ඔගොලු මේ වගේ බෝට් තියනවා ඕනතර ලංකාවේ ඔගොලු ගිහිල්ලා බලන්න. ඒ බෝට් වලත් මෙන්න මේ විදිහට තමයි හැරෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි මම මේ බෝට් එකත් හදලා තියෙන්නේ. මෙතෙන්ට මේ සර්කිට් එක හරහා මම කරන්ට් එක දීලා තියෙන රිමෝට් එකෙන් යවන විදිහට ඒ වගේම මෙතෙන්ටත් මම සර්කිට් එක හරහාම කරන්ට් එක දීලා තියෙන්නේ. ඉතින් එච්චර තමයි මේ බෝට් එක ගැන කියන්න තියෙන්නේ. ඕගොල්ලෝ හිතනවා මම යම්කිසි දැනුමක් හම්බෙන්නේ නැති කියලා. ඉතින් අරනේ අපි මේ මේක වතුරට මෙන්න එතන වතුරට දාලා බලමු මේකේ පර්ෆෝමන්ස් එක කොහොමද කියලා. ඊට කලින් ඔයගොල්ලන්ට මම මේකේ රිමෝට් එක ගැනත් පොඩි විස්තරයක් කරන්න ඕනේ. මෙන්න මේ තියෙන යාළුනේ රිමෝට් එක. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඉතින් මෙතන ඉස්සෙල්ලාම තියෙනවා මේකේ ඇන්ටනා එක. ඒ වගේම මෙතන තියෙනවා ලෙෆ්ට් රයිට් බටන් එකයි බෑක් ෆාස්ට් බටන් දෙකයි. ඒ වගේම මැද බටන් එකකුත් තියෙනවා. මේ සර්කිට් එක මෝටර් 3 channel එකක්. ඒ කියන්නේ මෝටර් 3ක් දාලා අපිට මේ ඕන එකක් හදාගන්න පුළුවන් මේ සර්කිට් එක. ඒකින්ද ඒ විදිහට ඒක තියෙන්නේ. ඉතින් මේකෙත් බැටරිය ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් 3.7 ෆෝන් බැටරියක් අත්තම මම කරලා උදාගෙන තියෙන්නේ. ඒ වගේම මෙතන තියෙනවා සප්ලයි දෙන වයර් දෙක. ඒ වගේම මං ඉදිරිය අමුලා තියෙනවා. ඉතින් ඔච්චරයි ඒව දෙක ගැන කියන්න තියෙන්නේ. ඔයගොල්ලන්ට බලන්න මෙතන ඕටු මං දැන් තියලා තියෙන්නේ. මේක වතුරට දාන්න විතරයි තියෙන්නේ. ඉතින් වතුරට දාලා බලමු අපි මේකේ කොහොමද මේක ඉස්සරහට පස්සට යනවද සාර්ථකද කියලා. හරි දියාලුනේ ඔන්න දැන් මම මේකේ වයර් එක මේ විදිහට සම්බන්ධ කරගෙන තියෙනවා මේ විදිහට. දැන් මම බෝට්ටුවේ රිමෝට් එක මෙතන බිමින් තියලා බෝට්ටුව අරගෙන මෙන්න මෙතන ඔයගොල්ලන්ට පේනවා තියෙනවා මම මෙතන ස්විච් එකක් ඕන කිව්වත් දන්නේ නැහැ. මෙතන මම දාලා තියෙන මේකට මාපු ස්විච් එක මෙතන අලවලා තියෙනවා. මම දැන් ඒක මේ විදිහට ඔන් කරගන්නවා. ඔන් කරගෙන මම පොඩ්ඩක් ඔයගොල්ලන්ට මේක කරකවල පෙන්නන්නම් වතුරට දාන්න කලින් ඔයගොල්ලන්ට පේනවා ඇති තට්ට කරගෙනවා. ඒ වගේම මේකත් එහෙට මෙහෙට යනවා. ඉතින් අපි දාලා බලමු මේක කොහමද ඉස්සරහට පස්සට යනවද කොහමද පර්ෆෝමන්ස් කියලා. ඔන්න දැන් මම මේක මේ විදිහට වතුරින් හිමීට තියනවා යාළුවනේ. මොකද මේ ගොඩක් හයියෙන් තිබ්බොත් වතුර ඇතුළට එන්න පුළුවන්. ඒක නිසා මම මේක හිමීට වතුරින් තිබ්බා. ඔන්න දැන් යාළුවනේ මම මෙන්න විදිහට රිමෝට් එක අරගෙන මෙන්න මේ විදිහට මේක යවලා බලමු යනවද කියලා. ඔයගන්න පේන ඇති අරක ඉස්සරහට ගියා. හරි තියාලෝනේ ඔන්න ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ නැති මේක ගොඩක් සාර්ථක විදියට වතුරේ ගමන් කරනවා. ඉතින් ඕගොල්ලන්ට යම් කිසි දැනුමක් මේකෙන් හම්බෙන්න ඒ වගේම විනෝදයක් ඕගොල්ලන්ට හම්බෙන්න ඇති මේ වීඩියෝ එකෙන්. ඕගොල්ලන්ට මම තවත් වටයක් මේක යවලා පෙන්නන්න.
ඕන කලින් කියන්න බැරි වුණා යාළුවනේ මේක පිටිපස්සට ගන්නත් පුළුවන් ඕන විදිහකට අපිට ඒකත් ඒ විදිහට තමයි මම හදලා තියෙන්නේ අන්නේ දියාලුනේ ඒ විදියට අපි වීඩියෝ එක ඉවර කරනවා. ඉතින් ඔයාලා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට අනිවාර්යයෙන් like එකක් දාන්න. ඒ වගේම ඔයගොල්ලන්ගේ වටිනා comment එක, ඒ වගේම මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ වගේ comments මගේ comment section එකෙන් comment කරගෙන යන්න. ඉතින් ආවනේ තවත් දවසක තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතනම් ඔයාලට සුබන් සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා.